දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදත් ටෙලිවැකියක් ලියන්න ප්‍රධාන සාධක දෙකක් මතුවුණා. ඒ නිසා 502 වැනි ටෙලිවැකිය ලියන්න තීරණය කළා. එක තමයි අරගලය. සාමකාමී අරගලයට පොළු මුගුරු අරගත්ත ආණ්ඩුවේ මැරෙන් ගහලා අවුරුදු දෙකයි. ඒ වගේමයි අද පොලිස්පති එදා බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුලා නිකන් බලාගෙන සිටියේදී තමයි පොළු අරගත්ත රාජ්‍ය ඇමතිලයි ඒ උන්දලගේ අපරාධකාර මැරයෙනුයි ඔය ගාලු මෝදර අහිංසක විරෝධතාකරුවන්ට ගහලා අතපය කුඩු කළේ. හොඳේ දැන් ඒ ගැන ලියන්ටම අවශ්‍යයි. ඒ වගේමයි ඩයනා. ඩයනාගේ මන්ත්‍රීකමයි රාජ්‍ය ඇමතිකමයි විතරක් නෙමෙයි ගංජා ව්‍යාපෘතියත් අහවරයි. හොඳේ සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා කියමනක් තියෙනවනේ නේද? අඳුරු වලාවකින් වැහිලා තියෙන අපේ රටේ රිදී රේඛාවක් දකින්න ලැබෙනකොට හරි සතුටක් දැනෙනවා. හොඳේ දැන් එමු අපි අරගලයට ගහපු එක වගේම ඩයනා ගෙදර යන එක ගැනත් කතා කරන්න ප්‍රථම අප තේරුම් ගත යුතු වැදගත් මාතෘකාවක් තිබෙනවා. මීට පෙර ටෙලිවැකි කිහිපයකින් ඒ ගැන ලියලා තිබෙනවා. නමුත් අද කතා කළ යුතුමයි. ඒ තමයි නීතිය මත පාලනය හෙවත් the rule of law. නීතිය මත පාලනය. හොඳේ නීතිය මත පාලනය. කුමක්ද මේ නීතිය මත පාලනය එහෙම නැත්තම් the rule of law කියලා කියන්නේ? ඒ ගැන හොඳම නිර්වචනය මුණගැහෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත්ම අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස සලකන ටොම් බින්හෑම් ලියපු rule of law ග්‍රන්ථයෙන්. හොඳේ ඔව් මෙන්න මෙහෙම කියනවා. රාජ්‍යයක් තුලින් ක්‍රියා කරන සියලු තැනැත්තන් ඔවුන් පොදු හෝ පෞද්ගලික තැනැත්තන් වූවත් ප්‍රසිද්ධියේ සාධන ලද මතක තියාගන්න ප්‍රසිද්ධියේ සාධන ලද අනාගතයේ බලපවත්වන සහ උසාවි වලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීති වලින් බැඳී සිටිය යුතුයි. ඒවායේ ප්‍රතිලාභ සහ හිමිකම්බලට වගකිව යුතුයි කියලා. හොඳේ අපි මේක තවත් සරල වරම් බලමු. රටේ ජනාධිපති අගමැති ඕනම උසස් නිලයක් දරන නිලධාරීන් පොලිස් නිලධාරීන් අධිකරණයේ විනිශ්චයකාරවරුන් බන්ධනාගාර නිලධාරීන් සියලු සිවිල් සේවා නිලධාරීන් ආදී සෑම කෙනෙකුම කටයුතු කළ යුත්තේ නීතියෙන් පවරා ඇති ආකාරයට. කොහොමද කටයුතු කරන්න ඕනේ? නීතියෙන් පවරා ඇති ආකාරයට. හොඳේ නීතියෙන් පවරා ඇති ආකාරයට සියලු පුරවැසියනොත් ඒ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයට අනිවාර්යෙන් යටත් විය යුතුයි. හොඳේ අනිවාර්යෙන් යටත් විය යුතුයි. දැන් බලමු අදින් වසර දෙකකට පෙර 20/22 මැයි 9 වෙනිදා අරගලය. ගාලු මෝදර තිබුණි විරෝධතාවයක්. දස දහසකුත් එකක් ප්‍රශ්න නිසා පීඩිත ජනතාව ගාලු මෝදරට ඇවිල්ලා නිහඬ විරෝධතාවයක නිරත වුණා. ඊට එරෙහිව ක්‍රියා කරනවා නම් කොහොමද කළ යුතුව තිබුණේ? අධිකරණ ක්‍රියාවලියක් මගිනුයි අවශ්‍ය දේ කළ යුතුව තිබුණේ. නමුත් මොකද්ද සිදු කළේ? අර්ලියගහ මන්දිරයට රාජපක්ෂවාදීන්ව අගමැති මහින්ද රාජපක්ෂ ගෙන්නලා ඇමතුවා නේද? මම එහෙම දාලා යන්නේ නැහැ කවුරුත් කිව්වට කියලා ඒ වදන් වලින් ඔද වැඩිලා ඒවා ඇහුණු අය රාජ්‍ය ඇමතිලා ඒ අයත් එක්ක ආපු මැරයින් සංදේශ පොළු අරගෙන අතේ ගල් කැටයක්වත් නොතිබුණු අහිංසකින්ට ගැහුවා. ගහන එක වලක්වල ගහන්න ආපු උන්දලව කුදලන්න ඕනේ කවුද? නීතිය ක්‍රියාත්මක කළ යුතු පොලිසිය නේද? නීතිය ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්න නිලධාරීන් උන්දලා ගහන්න පහසුකම් දීලා ඔහි බලාගෙන හිටියා. හොඳේ අන්තිමට මොකද වුනේ? නීතියට යටත් විය යුතු ජනතාවත් හොඳට මතක තියාගන්න. නීතියට යටත් වී ජනතාවත් රූල් ඔෆ් ලෝ අමතක කරලා අතට අහුණු දේවල් ගිනිතියන්ටයි ගහන්ටයි පටන් ගත්තා. හරි, മന്ത്രി අමරකීර්තිට ජීවිතය අහිමි වුණෙත් ඒ අවාසනාවන්ත තත්ත්වය තුළ. රටේ වුණු සෑම විනාශයකම මූලාරම්භය කොහෙන්ද පටන් ගත්තේ? අරලියගහ මන්දිරයේ නේද? රටේ නීතිය රැකිය යුතු රූල් ඔෆ් ලෝ වලට යටත් විය යුතු අගමැතිලා ඊළඟට දේශබන්දුලා උඩ බලාගෙන හිටියා නේද? වැඩේ යන්න දීලා බලාගෙන හිටියා. අන්තිමට යන්නේ නැහැ කියපු මහින්දටත් අගමැතිකම නැති වුණා. ගෝඨාභය ආගියතක් නැති වුණා. හොඳේ, රටක නීතිය මත පාලනය විනාශ වුණාම රටම ඉවරයි. හොඳේ, ඔය 1978 ජයාර්ගේ ව්‍යවස්ථාව තමයි මේ රටේ නීතිය මත පාලනය විනාශ කළේ. හොඳේ, නීතිය මත පාලනය විනාශ කළේ 1978 ඉඳලා හදපු ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ නීතිය මත
පාලනයට අභියෝගයක්. කොඳේ ඇත්තටම 1978 ව්‍යවස්ථාව ඔපෝසින් ද රූල් ඔෆ් ලෝ, එහෙමත් නැත්නම් නීතිය මත පාලනයට, නීතිය මත දර්ශනයට විරුද්ධ ව්‍යවස්ථාවක්. හොඳේ, ඔව්, විරුද්ධ ව්‍යවස්ථාවක්. ඒකට හොඳම උදාහරණය තමයි ඔය විධායක ජනාධිපති ක්‍රමය. හරිය, ඒක වෙනම දවසක තව ගැඹුරින් සාකච්ඡා කරන්නම්. හොඳේ, රටක පාලකයන් නිලධාරීන් නීතිය මත පාලනය උන්දලගේ අතට ගන්නට ගියාම හරිද, ඒ රටවල් වල් වදිනවා. ඒකට හොඳම උදාහරණේ 20/22 මැයි 9 වෙනිදා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ අදින් වසර දෙකකට පෙර. හොඳේ, නිකරුණේ මියගේ අමරකීර්ති අතුකෝරළගේ දේහයේ කරතියන් යන නාමල් බබාලා අද කිරිසප්පෙයින් වගේ කිරිසප්පෙන්ගේ කතා කිව්වත් ඔහෙලගේ අප්පොච්චා නීතිය මත පාලනේ අමතක කරලා හැසිරුණු ඒවායේ ප්‍රතිඵල තමයි අද තාමත් භුක්ති විඳින්නේ කියලා මතක තියාගන්න. හොඳේ, දැන් එමු ඩයනට. ඔය ඩයනගේ කතාව අහවරයි දැන්. හොඳේ, ඒ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පින් සිද්ධ වෙන්න. ඒ තමයි නීතිය මත පාලනේ. හොඳේ, දැන් තවත් කොටසක් ඉටු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අදාළ අය පෙරමුණ ගත යුතුයි. ඩයනා අවුරුදු 4කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ වැටුප් වගේම සියලුම වරප්‍රසාද ගත්තා. සියල්ලටම වඩා කළ විනාශය වුණේ පාර්ලිමේන්තු කාලය කා දැමීම. හොඳේ, මේ සියල්ලම අය කරගත යුතු තිබෙනවා. එසේමයි ඇය දැනුවත්ව කළ මේ වංචාවට නීතියේ ඉදිරියේ ඉදිරිපියවර ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. හොඳේ, කොහොම වුණත් මේ රටට හරියන්න නම් සිංගප්පූරුවට ජපානයට හරිගියා වගේ හරියන්න නම් අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණය තමයි නීතිය මත පාලනය හෙවත් ද රූල් ඔෆ් ලෝ අකුරටම ක්‍රියාත්මක විය යුතුයි කියන එක. හොඳේ, එහිලා අංක 1 විය යුත්තේ ඔවුන් ඔය විධායක ජනාධිපතිගේ සියලු බලතල වහාම අධිකරණයට යටත් කිරීම. අධිකරණයට උඩින් පියාඹන්න බැරි වෙන්න තට්ටු සිඳලිය යුතුමයි. හොඳේ, ටෙලිවිකය අවසන් කරන්නේ විදේශ පුරවැසියෙකු අපේ රටට ගංජපොවන්ට නීති හදන තැනදිම තර්ක විතර්ක ගෙනල්ලා නීති හදන්ට උත්සාහ කරපු වෙලාවක. හොඳේ, නීතිය මත පාලනයට යටත් වීමට සිදුවීම දෛවී සරදමක් නේද කියලා අසමින්. හරිය